වයස කියන්නේ ඉලක්කමක්. හැබැයි ඉලක්කමක් විතරක් නෙමෙයි කියලා අපිට හිතන වෙලාවල් තියෙනවා. මොකද සමහර අය වයස ගියාට අපි හිතන්නේ නැහැ ඔයා මේ වයසද කියලා අහුවම නේද? අපිට හිතෙනවා ආයේ වයස නෙමෙයි කියලා පස්සේ කතා කරනවා. හැබැයි එහෙම වයස අපිට රූපේ වෙනස් කරන්න හැකියාව තිබෙනවා සමහර වෛද්‍යකම නවීන වෛද්‍යකමත් එක්ක. ඒ වගේම වයසටම අඩු කරන්නත් හැකියාව තිබෙනවා. මම හිතන්නේ අද සිකුරාදා නුගසේන එකතුලා ඉන්න ඔබට ඉතාමත්ම විශේෂ කාරණයක් අපි අද කතා කරන්නේ මේ ශාරීරියේ ස්වරූපය මේ වයසත් එක්ක මුහුණේ ශාරීරියේ ස්වරූපය වෙනස් කරන්න හැකියාව තියෙනවද කියන කාරණේ හැම කරන්නේ කොහොමද මොන විදිහටද කරන්නේ වගේ කාරණා ගැන. මේ සම්බන්ධයෙන් කතා කරන්න අපි ආරාධනා කරා හලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය යසස් අබේවික්‍රම මහතාට. ඉතාමත්ම ආදරයෙන් සිකුරාදා නුගසේන පිළිගන්න ඔබතුමා. ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන් ડોක්ටර්. ආයුබෝවන්. මට මුලින්ම මට අහන්න හිතෙනවා ඇත්තටම දැන් මේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කියලා කතාවක් නේ කියන්නේ. ප්ලාස්ටික් කියන කැලල ගෑවෙන්නේ කොහොමද ශල්‍ය වෛද්‍යයකට? ඒක හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඊරංග ප්ලාස්ටික් කියලා කියන්නේ ලතින් භාෂාවෙන් පටක වලට. ඒ දස්සල මොකද අනතුරක් වෙලා එහෙම නැත්නම් අඩුණු කමක් ආවම අපිට ප්‍රතිනිර්මාණය කරන්න තිබුණේ පටක විතරයි. ඒ කියන්නේ ඇඟෙන් තව කොටසක් අරගෙන එක්වහට අරගෙන හිල්ලා සමහර ඉස්සර අපි පොඩි කාලේ දැක්ක අර පණුව වගේ අරන්ගෙන පපුවේ ඉඳන් මූණට කෑල්ලක් දාලා අරගෙන ඒ වගේ ප්‍රති තමන්ගේම පටක වලින් නිර්මාණය කිරීම තමයි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කියලා පටන් ගත්තේ. පටන් ගත්තේ යුරෝපේනේ පටන් ගත්තේ ඉන්දියාවේ. සුසුසු තමයි පළවෙනි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා නහය කැපුණාම ඒක දඬුවමක් ඒ කාලේ දීච්ච නළලෙන් කොටසක් අරගෙන නහය ප්‍රතිනිර්මාණය කරා. දැනුත් මම කරන්නේ පිළිකාවක් අයින් කළා නහය හදන්නේ එහෙම. ඉතින් මේ දැන් ඊළඟ කතා කරන්නේ අපේ වයස්ගත වීම පාලනය ගැන. ඒකත් අද ඊ වැඩක් නෙමෙයි. අපි පංච කල්යාණේ ගැන කතා කරනකොට අපි කතා කරා කේශ කල්යාණේ, දන්ත කල්යාණේ, මාංශ කල්යාණේ, චවි කල්යාණේත් එක්ක අපි කතා කරා වයස් කල්යාණේ. මේ සමහර කට්ටිය කුස්තර වයසට කියද වයස පේන්නේ නැහැ. සමහර කට්ටිය අපිට වේලසනින් අපිට වයස කියන්න පුළුවන්. ඉතින් පසු කාලින මේ වයස්ගත වීමේ ලක්ෂණද හදාරලා තියෙනවා දැන්. මුහුණේ වයස්ගත වීමේ ලක්ෂණ මොනවද? සමේ රැලි වැටීම වෙන්න පුළුවන්, සමේ ඇතිරීමේ කොටස් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් පරිමාවේ පිරීමේ ප්‍රශ්නයක්. විතර ඒ වගේ ඒවා හරි ගස්සන්න අපි ප්‍රාශිෂල්ල වේදෙන් ක්‍රම හොයාගෙන තියෙනවා. වයසට යනවා කියලා කියන්නේ ඇත්තට මොකද දැන් අංකේ වැඩි වෙන එක දන්නවා නමුත් සමහර අය දැන් අර මේ දැන් වයසට කලින් වයසට යන එකත් පේනවනේ ડોක්ටර්. සමහර වෙලට අපි හිතමු අවුරුදු 30යි හැබැයි 50ක වගේ පේනම පේනවා. ඒකට බලපාන හේතු කාරණා මොනවද තියෙනවද? දැන් මං කිව්වා ඉස්සෙ මුණ ගැන විතරයිනේ. අපි පොදුවේ අපේ ශරීරය අරගත්තාම අපි හැමෝම වයසට යන්න ඕනේ. කියන්නේ අපේ සෛල වල විභාජනය වෙනවා, ඒවෙන් අලුත් සෛල හැදෙනවා, හානි වෙනවා, අපි මේ ප්‍රතිපූර්ණ වෙනවා. එතකොට මේ ක්‍රියාපිළිවෙතේ සමහර අයගේ ඥාන වැඩිපුර ශක්තිමත් අනිත් අයට වඩා. දැන් මේ අලුත්ම සොයා ගැනීම වල දැන් තියෙන්නේ මේ මේ වෙන්නේ වයසට යන්නේ ඇයි, මේ හානි වෙන්නේ ඇයි, අපේ හැමට හානි වෙන්නේ ඇයි කියන එක බැලුවාම වැඩියෙන්ම කියන්නේ ඉරේලිය නිසා. ෆොටෝ ඒජින්, ඒ කියන්නේ මේ ඉරේ එන අනතුරුදායක කිරණ දැන් අල්ට්‍රාවයලට් කිරණ වගේ ඒවෙන් සම හානි වෙනවා. ඒතර සමේ ප්‍රත්‍යස්ථාවය අර මතුපිට ඇතිරුම් ඒවා හානි වෙන්න පුළුවන්. ඊට අමතරව වයස්ක කාලයක් යනකොට අපි සෛල බෙදෙන්න බෙදෙන්න අපේ අර මේ ජාන රැඳිලා තියෙන මේ මේ වර්ණදේහවල කෙටිවීමක් එනවා. ඒතර මේ කාලයක් යනකොට ඒක කෙටි වෙලා තවදුර බෙදෙන්න බැරුනම මේක මැරෙනවා සෛලේ. එතකොට ඕකම හදාරලා ඒ අලුත්ම නවීනතම පර්යේෂණ වල තියෙන්නේ කොහොමද මේව නවත්තන්නේ? ඒතර ඒක වෙනම පැත්තක් සහ අපි වයස්ගත වීම ගැන කතා කරාම ඒකත් මම කියලා ඉන්නද? හොඳයි. අපි කතා කරන්නේ වයස්ගත වීම වළක්වන්න කල් දාන්න හෝ ආපසු හරවන්න. ඒවා අලුත් දේවල්. දැන් අපි ප්ලාස්ටික් සැල්ලෝයේදී අපි දැනට කරන දේ තමයි මේ වෙච්ච වෙනස්කම් හරි ගස්සන්න හෝ හංගන්න. ඒක වේශන උත්පන ශිල්පියෙක් කරන්න පුළුවන්, බියුටිෂන්ටත් කරන්න පුළුවන්. අනිත් ડોක්ටර් වෙච්ච වෙනස්කම් සංගවන්න උත්සාහ කරන අය අතරේ වෙච්ච වෙනස්කම් දරාගෙන ජීවිතේ ජය ගන්න අයත් ඉන්නවා. මේ අපිත් එක්ක ඉන්න භාග්‍යවත් ඉරන්ද MS සමාගමේ සහකාර කළමනාකරණයක් විදිහට වැඩ කරනවා.
සාමාන්‍ය පෙළ කරන වයසේදී ඇය ජීවිතේ මේ තත්ත්වයට මුහුණ දුන්නත් ඉතාමත් ධෛර්යයෙන් අද වෙනකොට ජීවිතේ ලොකු ජයග්‍රහණයක් අරගෙන අපිටත් ලොකු ශක්තියක් බවට පත් වෙලා තියෙනවා. දැන් මම අතනින් දැන් බලන් හිටිය භාගයක් කොච්චර මේ ආත්ම ශක්තියෙන් ආත්ම විශ්වාසයෙන් වැඩ කරන කෙනෙක්ද කියලා hina vela ඉතින් පරිමාඩම්බර භාග්‍ය. ඒතර මම කියපු නැති අර අන්තිම කරස මම ඉරංගට කතා කරේ aging gracefully වයසට යෑම පිළි අරගෙන ඒකත් එක ජීවත් වීම තමයි අනික් ක්‍රම. ඔය ඔක්කොම මම හිතන්නේ හොඳ ක්‍රම. තමන්ට ගැළපෙන දේ. ඒක තමයි කියලා කියනවා නේද? ඔව් පිළිගන්න එක නේද? දැන් භාග්‍ය ඊ වෛද්‍යතුමත් එක්ක කතා කරද්දී අපි වැඩසටහනගෙන වෛද්‍යතුමා වෙනස් කාරණයක් කියනවා. දැන් ලස්සනට වයසට යන එක ගැන කියලා. අපි වයසට යන්න පුළුවන්. අපි ලස්සනට වයසට යන්න ඕන. වෛද්‍යතුමා කියනවා විවිධ රටවල් වල ලස්සන කියන්නේ වෙනස්. දැන් ලංකාවේ ආසියාතික ලස්සන නෙමෙයි යුරෝපීය ලස්සන. ඒ වගේ දැන් ලස්සනට වයස යාම කියන කාරණේ මට නම් අලුත් කාරණා. මම හිතන්නේ වෛද්‍යතුමා ඒකත් කතා කරලා ඉතාමත් වටිනා වෙලාවයි. ඔව්. ඒ කියන්නේ මේ හැමදේම අපි මම ලස්සන වෙන්නේ කවද්ද? කවුරු හරි ලස්සන වෙන්නේ අපි ලස්සන කියලා අපි හිතමු දවසට. එහෙම නැත්නම් කොච්චර ලස්සන කෙනෙක් වුණත් ලස්සන වෙන්නේ නැහැ. අපි ගැන ආඩම්බර ස්වයං අභිමානයක් තියනවා නම් එතන තමයි ලස්සන තියෙන්නේ. නැත්නම් හැම වර්ණ මම ඉතින් සුදු පාට වෙන එක වැඩක් නැහැ කියලා කිව්වට වැඩක් නැහැ අපේ වර්ණේ ලස්සනද? ඒ වුණත් වර්ණය හෝ ඒ හැඩතලවලට වඩා තමන් ගැන තමන්ගේ තියෙන අභිමානය තමයි වැදගත්ම දේ. ඒක අපිට වැඩි කරලා දෙන්න පුළුවන් සමහර වෙනස්කම් කළා. එතකොට අපි ලස්සන කිව්වම යුරෝපීය ලස්සන එකක්. අපි ආසියාවට ගියොත් චීනයට ගියොත් ජපානයට ගියොත් බොහොම සිහිනිගක් තියෙන සිහින් තරුණිය තමයි ලස්සන. අපි ලතින් අමරික රටවලට ගියොත් හොඳ පිරිපුන් දෙහයක් තියෙන පිරිපුන් වටරක් තියෙන කට්ටිය තමයි ලස්සන කියලා හිතන්නේ. ඉතින් ඒ වුණාට අපි දැන් අපි බැලුවොත් අමිතාබ් බච්චන් තාම ලස්සනයි ගොඩක් අයට වඩා. ඒ කියන්නේ ඒක මේ මේකප් දාලා නෙමෙයි ඒ තියෙන ආත්ම විශ්වාසය සිරුරේ ඉරියව් මේ හැමදේම බලපානවා. මේ තමන්ගේ මේ උදේ අපි දැක්කනේ ෆිට්නස් තියාගෙන ඉන්න ඒ දේවල් කනබන දේ මේ හැමදේම මම හිතන්නේ ඉතාම වැදගත් ලස්සනට සහ හොඳට ලස්සනටින්ද ඒ වගේ වයසට යන්න නැතුව ඉන්න වෛද්‍ය ප්‍රතිකර්ම පැත්තෙම තියෙනවා. ඒ වගේම අපිට gedara ඉඳලා කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවනේ. දැන් වෛද්‍යතුමා මතක් කරා වි කැම ගැන සහ ඒ දේවලුත් වයසට යන්න නැතුව අපේ ශරීරය ලස්සන තියාගන්න උදව් වෙනවා නේද? ඔය ඉතින් අපි චර්යාවේ පාලනය තමන්ගේ චර්යාව ගැන තමන්ගේ පාලනයක් තියෙනවා. අපි කියන self care තමන්ගේ ස්වස්ථතාවේ පාලනය කරගන්න එක. හොඳ ආහාර තමන්ගේ ආහාර රටාව ඔහි හැමදේම කන්න නැතුව දැන් මම දැන් ගොඩක් අය දන්නවා carbohydrate අඩු වශයෙන් පාවිච්චි කරන සීනි අඩුවෙන් පාවිච්චි කරන්න එරෝලු ප්‍රෝටීන් වැඩියෙන් පාවිච්චි කරන්න ඒ වගේම නිසි නිින්දක් ලබා ගන්න එක සහ සම්බන්ධතා තමන්ගේ සහකරු සහකාරිය ඒ වගේ මිතුරු මිත්‍රයන් මේ සහ ව්‍යායාම ඔය ටික හරියට කරනවා නම් අපිට වයස්ගත වීම පාලනය කරන්න පුළුවන් අපිට ගොඩක් කාලයක් සක්‍රීයව ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන්. ඔව් මේ සමහර අවස්ථාවල ડોක්ටර් අපි කොහොම කිව්වත් මේ ආත්ම විශ්වාසය බිඳලා යන අවස්ථා තියෙනවා. දැන් අපේ ලස්සනට තිබුණු මූණට කැපුම් පාරක් එකතු වුණොත් ඇක්සිඩන්ට් එකකින් මොනවා හරි දෙයක් වුණොත් ඇත්තටම කවුරු කොහොම කිව්වත් අපි පොඩි පසුබැසීමක් ජීවිතේ අපිට එකතු වෙනවා. මෙන්න මේ දේ නැති කරන්න අපි දැන් ඉස්සර නම් ප්ලාස්ටික් සර්ජරි කිව්වම අපේ ඔළුවට ගියේ මොකද්ද මේ ප්ලාස්ටික් සර්ජරි කියන්නේ ප්ලාස්ටික් දාලාද ඒ වගේ මතාන්තර තිබ්බා මේ ලංකාව පුරා විශේෂයෙන්ම. අපි ප්ලාස්ටික් සර්ජරියක් කරන්නේ ඇයි? මොකද්ද ප්ලාස්ටික් සර්ජරියක් කියන එක කතා කරමු ડોක්ටර්. අපි මෙහෙම කිව්වා ප්ලාස්ටික් සර්ජරියක් කියලා කියන්නේ සියුම් ශල්‍ය කර්මයක්. අපි තියෙන දෙයක් වැඩි දියුණු කරන්න හෝ අපි නැති වෙච්ච දෙයක් ආපහු ප්‍රතිනිර්මාණය කරගන්න සමහරලාවට මේක අපිට වයස අවුරුදු 10ක් 15ක් පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයේ පටක සියුම් ලෙස හැඩ ගැස්වීම තමයි මම හිතන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යාවේ කරන්නේ. ඉතින් මේක උපතින් වෙච්ච ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනතුරක් වෙන්න පුළුවන්. දැන් මෙච්චර කන්ෆිඩන්ට් භාග්‍යය ඉන්නේ ඒකනේ. භාග්‍යටත් ප්‍රශ්න ඇති. කාටද ප්‍රශ්න නැති? මම කියන්නේ මේ ගැන දැනගන්න විස්තර දැනගන්න ප්‍රශ්න ඇති. එතකොට මේ අපි එහෙම මේ පොඩි බාධා කිරීමක් කරනවා ડોක්ටර්. අපි වෙලාව බලලා ඉක්මනට ඇවිල්ලා මේ කතාබහ පටන් ගමු.
Pan Asia Banquet Champion Saver පොඩි කාලෙකට සුපර්. ඔව් ડોක්ටර්. අපිට කතා කරන්න පුළුවන් දැන් අපි කතා කර කර හිටියේ plastic surgery එකක් කරන්නේ මොන වගේ අවස්ථාවකද කියන එක. ඔව්. ඒතර දැන් අනතුරු භාජනය වුණා නම් අපිට ඒ අපිට සමහර කොටස් හදන්න පුළුවන් සමහරට සමහර කොටස් මේ හරි ගස්ස ගන්න බෑ. ඒතර එතකොට තියෙන තත්වයෙන් උපරිම ක්‍රියාකාරීත්වයට එන්නයි හැකියක්මනේ සාමාන්‍ය තත්ත්වයට එන්නයි. මොකද අපිට අවශ්‍ය තියෙන ප්‍රශ්නයක් ගැන හිතලා ඉන්නට වඩා අපිට තියෙන දේ එතනින් නම් අපි ඉස්සරහට යන්නේ කොහොමද? ඒක මං හිතන්නේ ඉතින් හොඳම උදාහරණයක් වාග්ය දැන් අපි දැක්කා වාග්ය තමන්ගේම ස්කූටර් එකකින් කම්ෆිඩන්ට් මෙතනට ඇවිල්ලා එතන ඒ කියන්නේ වාග්යයි වාග්ය කියන්නේ වාග්යක් නේ ડોක්ටර්. වෙනසක් නැති වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා ඉන්ටිග්‍රේට් වෙලා ඉන්නවා නෝමල් සොසයිටි එකට දැන් ඔයා නෝමල්. ඔව් හැබැයි ડોක්ටර් වාග්ය නිරන්තරයෙන්ම වගේ තමන් ගැන කන්ෆිඩන්ස් වුණාට අනිත් අයට යම් දෙයක් කරන්න හැමතිස්සෙම මේ දේවල් ගැන සොයා බලන කෙනෙක් නේද වාග්ය? අනිවාර්යයෙන්ම. අපිට එතකොට ડોක්ටර් සපෝටිව් වෙන්න පුළුවන් අපේ නැති වුණු අස්ති එක අවයවයක ෆන්ක්ෂන් එක හරි පෙනුම හරි ඒ දෙක වෙනුවෙන්ම ප්ලාස්ටික් සර්ජරිස් වලින් උදව්වක් ගන්න පුළුවන්. තියෙන දේ අපිට හදන්නත් අපි දැන් ඇඟිල්ලක් වගේ දෙයක් කොටසක් සමහර හදන්නත් පුළුවන්. සමහර මහපට ඇඟිල්ලක් තියෙනවා කකුලෙන් ඇඟිල්ලක් අරගෙන බද්ධ කරලා හරි ගස්සන්න පුළුවන්. ඊමණ දැන් අලුත් ඊට අමතරව කියන දේ තමයි මේ ප්‍රොසෙසස්. ඒ කියන්නේ අපිට පිටින් අපි හවි කරන අත් හෝ කකුල් දැන් සමහර ඒවා තියෙනවා මේ ස්නායු වල තියෙන අර මේ පයිඩ අරගෙන මේ ආටිෆිෂල් ලිම්බ් එක අපි හයි කරාම අපි හිතනකොට මේ මාංශ වෙස් තද කරනකොට මේ ක්‍රියාකාරී වෙනවා. අපි දකිනවා අර සමහර වෙලාවට දාමන තරංග වලට පවා සහභාගී වෙනවා ඒ වගේ නේද? මම එක සැරයක් කියුවා මේ ඩයිජෙස්ට් එකේ එක සොල්දාදුවෙක් ඇමරිකාවේ යාගේ කකුල තුවාල වෙච්ච හින්දා ඒව ගන්න නැහැ කියලා ස්පෙෂල් ෆෝසස් වලට යා කකුල අයින් කළා බුරු කකුලක් දාගෙන අපෝ ජොයින් වුණා. ඉතින් يعني ඒක තමන් ගැන තමන් අවශ්‍ය මොකද්ද? තමන්ට යන්න ඕනේ තැන මොකද්ද? එතෙන්දී එතනට යන්න මම හිතන්නේ මේ හැම ප්ලාස්ටික් ශල්‍ය විද්‍යාව විතරක් නෙමෙයි. මම හැම වෛද්‍ය විද්‍යාව හැම ඉදිරි මේ ගමනක්ම ගිහිලා තියෙන්නේ අපිට ඉස්සරහට යන තමන්ගේ ගමනාන්තය දක්වා යන්න උදව් කරනවා. දැන් එතකොට සමහර අවස්ථාවල දැන් අපි දකිනවා තුවාල කැලල්. ඒ වගේ විවිධ වෙනස්කම් ඇති වුණාම මේ තමතක් කරා වගේ හදිසි අවස්ථාවක නේද? ඒ වගේ අවස්ථාවල ප්ලාස්ටික් ශල්‍යකර්ම කරලා තව සමහර ඉන්නවා දැන් ටැටූ එහෙම ගත්තට පස්සේ ටැටූ ඉවත් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් ප්ලාස්ටික් ශල්‍යකර්ම වලින් ඒ වගේ අවස්ථාවල මොන වගේ විදිහට ඒවා සූදානම් කරන්න වෙනස් කරන්න පුළුවන් වෙන්නේ? ඔක අපි අරගම් අනතුරක් වෙච්ච වෙලාවෙම අපිට මේ පටක පිරිසිදු කරලා අර හානි වෙච්ච කොටස් පුළුවන් තරම් අයින් කළා නිර්මාණය කරගන්න පුළුවන් නම් එතකොට තුවාල හොඳවීම හොඳට සිද්ධ වෙනවා කැලල්ලා වුණා. හැබැයි මේ කොටස සමහරට පැහැවුවොත් නැත්නම් අර කැලල් ඉදිමෙන කැලල් කියන්නේ ෆයිබ්‍රොසිස් කාසා කීලොයිඩ් වගේ දේවල් එනවා නම් එතකොට ඒ කියන්නේ දැන් තුවාල කැලලක් ටිකක් වැඩිපුර හැදෙන්න ගත්තම අපි කියනවා තුවාල වැඩි වෙන්න පුළුවන්. එතන ඒ වගේ අවස්ථාවල අපි මුලින් මූලිකව මේක මේ මහල් හරි නැත්නම් වෙනත් පට කොටසක් ගෙනහලා මේ තුවාලය හොඳ කරගන්න. ඊට පස්සේ අපි ස්කා මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. කැලල් සම්බන්ධ කැලලක් වෙලා තියෙනවා. එතනදී උපරිම තත්ත්වය කියන්නේ හොඳම තත්ත්වය ලබා ගන්න කොහොමද? එතනදී මසාජින් ටෙක්නික්ස් තියෙනවා. තව ආලේපන වර්ග පාවිච්චි කරන සිලිකෝන් වගේ ආලේපන පාවිච්චි කරන්න පුළුවන්. තව ඊටමද ටේබින් ටෙක්නික්ස් කියන්නේ මේක කැලල තද කළා පාලනය කළා තියාගන්න. ඒතර මේ ටික මේ මුල් මාස 2 3 ඇතුළත පිරිසුම් ලෙඩෙන් මාස අවුරුදු එකහමාරක් විතර යනකම් මේ කැලල් පාලනය කරොත් අපිට හොඳ කැලලක් ලබා ගන්න පුළුවන්. දැන් මට එක්තරා විදිහක අවස්ථාවක් හම්බුණා නේද පුංචි දරුවෙක්. අලුත් උපන් දරුවෙක්. හැබැයි මොහුනේ විශාල උපන් ලපයක් තිබුණා. හැබැයි ඒක ප්ලාස්ටික් සර්ජරි මගින් ටිකෙන් ටික අඩු කරා. මම හිතන්නේ ඒ වගේ කාරණාත් වෙනස් කරන්න පුළුවන් නේද? ඔව්. ඒ කියන්නේ දැන් ඒ වගේ දැන් එකපාරක් කැපුවොත් මූණ ඇදිලා යනවා. සමහරලාට පොඩ පොඩ අයින් කළා යහම හැදෙන්න වර්ධනය වෙන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අයින් කළාම බද්ධ කරන්න පුළුවන්. මම දැන් මේ ටැටූ ගැන කතා කරා. මොකද ටැටූ ලොකු ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ අපි මේ අපේ ඔඩියන්ස් එකට කියන්න ඕනේ. ටැටූ ගන්නකොට ඉතින් ඉස්සෙල්ලා බොහොම කරුණා කරන්න නම් ගන්න එපා. සහම් මකන්න වෙනවා. මේ කියන්නේ පැහැදිලිව පේන තැන්වල මොකද සමහර රැකියා අවස්ථා අහිමි වෙනවා.
විදේශ රැකියා වගේ නේද ඩොක්ටර් විදේශ රැකියා ගුවන් මේ සේවක සේවිකා ඒ වගේ දේවල් ටැටූස් තියෙන කට්ටිය අයින් වෙන අයින් කරනවා ඒත් අනිත් එක තමයි ඒ වගේ අවස්ථා මේ ශ්‍රීවිද හමුදාවල ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒත් මේ ටැටූ එක අයින් කරන්න ගියාම ගොඩක් කට්ටිය කරන්නේ මෙතනට හුණු බදාම තියන්න හරි අර ආප්පකින් පුච්චනේ අයින්නකින් පුච්චන ඒත් ඒ එන කැලන අර ටැටූ කරලා ගොඩක් කැතයි ඒක අයින් කරන්න හරිම අමාරුයි ඊට වඩා මම හිතන්නේ මේ ටැටූ එක අයින් කරගන්න ඕන නම් සුස්කම්ලත් අයිදෙරෙක් හම්බෙන්න ගොඩක් හොඳයි මොකද කරන්න පුළුවන් කියලා බලන්න හැබැයි හොඳම වැඩි ගහන්න මොනවා ටෙම්පරේචර් එක ගහගන්න දැන් ડોක්ටර් ගොඩක් වෙලාවට දැන් මේ ප්ලාස්ටික් සර්ජරිස් කියන එක අපේ රටට ටිකක් නුහුරු වුණාට ඒ කාලේ තමයි ගොඩක්ම නුහුරු දැන් නම් ඉතින් හැමෝම දන්නවා ගොඩක් අය හිතනවා අපේ රටේ ඉඳලා වෙනත් රටකට යන්න ඕනේ ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න ලංකාව තුල තාමත් මේක හරියට හොඳ තත්වයක නැහැ කියන එක. ඒකට අපි හොඳම උත්තරයක් මේ වෙලාවේ දෙන්න ඕනේ ડોක්ටර්. ඇත්තටම ලංකාවේ දැන් අපිට ලෝකේ ඕන තරම් කරන්න පුළුවන් ගොඩක් සත්කම් කරන්න පුළුවන්. මම හිතන්නේ අපේ පුරෝගාමි වෛද්‍යවරු ડોක්ටර් විජේමාන ડોක්ටර් ලලන්ත අමරසිංහ වගේ සේලකින් පටන් ගත්ත අරගෙන දැන් ලංකාව පුරාම හැම පරාතකම ප්ලාස්ටික් ශල්‍ය අංශයක් ස්ථාපනය කරලා තියෙනවා. එතකොට පහසුකම්කින් මේ සියලුම දේවල් කරන්න ලංකාවේ පුහුණු වෙච්ච වෛද්‍යවරු ඉන්නවා. සමහර සැත්තම් වලට දැන් මේ කරගන්න මේ රටට යන්න කියලා අදහස් තියෙනවා. ඒ සමහරට ඒ වාණිජ මට්ටමින් වෙන දේවල් ඉතින් හැබැයි සමහර කියන්නේ එක්ස්ට්‍රීම් සර්ජරිස් ඒ වගේ දේවල් නම් මම හිතන්නේ ලංකාවේ කරන්නේ ඒක කරන්න අත්‍යවශ්‍යත් නැහැ කියලා අපිට හිතෙන්නේ. ඒ වෙන සියලුම සැත්කම් කරන හැකියාවන් ලංකාවේ තියෙනවා. හැබැයි දැන් මේ ශාරීරියේ ස්වරූප වෙනස් කරගන්න වගේ අවස්ථා තියෙනවනේ. දැන් භාග්‍ය මගේ ප්‍රශ්නයක් අපිට තියෙනවා නම් අපි ආවෝ මේ ප්ලාස්ටික් ශල්‍ය කරන පිළිබඳව භාග්‍යට දැනගන්න තියෙනවනේ මේ කතා බහ ඇතුළත. ඔව් රංග. අර ඩොක්ටර් ඉස්සල්ලා කිව්වා වගේ අර මෙහෙම ඉතුරු වෙන කැලල් ගත්තොත් ඒවා ඕනෑම කාලයකදී පළරන අලුත් කියලා එකක් නැහැ. ඉවත් කරන්න පුළුවන් කැරලේ මට්ටම දියුණු කරන්න පුළුවන් අපිට ෆැටින් ජේෂන් නැත්නම් අපි තව භාවිත කරන PRP කියන්නේ පට්ටික රුධිර පට්ටික වල මේ සාන්ද්‍රණයක් ඒ වගේ දේවල් වලින් අර කැරලේ තත්ත්වය දියුණු කරලා දෙනවා. ඒ කියන්නේ සමහර අපහසුක සමහර කැලක් රිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇදීමකට භාජනය වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල ඒක දියුණු කරගන්න පුළුවන්. ඒක භාගයක් මම හිතන්නේ අනිත් හැමෝටම ප්‍රයෝජනයක් වෙන විදිහට කිව්වේ. දැන් සමහරට මේ අවස්ථා තියෙනවා වෛද්‍යතුමනි දැන් අර ශාරීරියේ ස්වරූපය වෙනස් කරන්න කැමතියි. දැන් මහතය ඉන්නවා. ඒගොල්ලෝ ශාරීරියේ ස්වරූපය වෙනස් කරගන්න කැමතියි. මුහුණේ වෙනස්කම් කරගන්න කැමතියි. ඒ වගේ අවස්ථාවලදී මොන විදිය ප්‍රතිකර්මද ප්ලාස්ටික් ශල්‍ය කර්ම වල තියෙන්නේ? ඔව්. අපේ ස්වරූපික අපේ ඇඟේ හැඩතල වෙනස් වෙලා නැද කාලයක් යනකොට අපි නතර කාලා බිල ඉන්නකොට හැඩතල අර ඉඟසුගම් විටින ගන්න පුළුවන් හැඩතල අයින් වෙනවා. හැබැයි මෙතෙන්දී රෝගියෙක් අහම මම උපදෙස් දෙන්නේ තමන්ගේ ආහාර රටාව ඒවත් ව්‍යායාම ඒවත් හදාගෙන ඒකත් එක්ක අපිට ලයිපොසක්ෂන් සහ ඒ වගේ ඇබ්ඩොමිනොප්ලාස්ටි ඒ වගේ ටෙක්නික්ස් වලින් වෙනස් කරන්න පුළුවන් හැඩතල හදන්න පුළුවන්. මේ හැඩතල හදන කෙනා ඒක දිගට තියාගෙන නම් තමන්ගේ ජීව රටාව හරි ගැසගෙන තියාගන්න. අපි ඉතාමත්ම වැදගත් කාරණයක් නේද කතා කරේ. මොකද මේ භාගයටත් වැදගත් වීමේ කරුණු දැනගන්න එක මම හිතන්නේ නේද? ඒ දේවල් එක්ක අපි ගීතයකට සූදානම් වෙන ගමන් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ප්ලාස්ටික් ශල්‍ය කර්ම පිළිබඳව ප්ලාස්ටික් ප්‍රතිනිර්මාණීය ශල්‍ය කර්ම විශේෂයෙන්ම ශරීර ස්වරූපය වෙනස් කිරීම වගේ ප්‍රතිනිර්මාණීය දේවල් කරලා අපේ ශරීරය වෙනස් කරලා අපිට මුහුණ දෙන්න විවිධ හැකියාවන් විවිධ ස්ථානවලට මුහුණ දෙන්න ගැටලු අවම කරන්න මේ ප්ලාස්ටික් ශල්‍ය කර්ම තියෙන හැකියාව අපිට කියලා දුන්නා. ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ප්‍රතිනිර්මාණීය විශේෂඥ වෛද්‍ය ශල්‍ය විශේෂඥ වෛද්‍ය යසස් අපේ ක්‍රමහතර අපි ගීතයකට යොමු වෙමු. ඒ වගේම නේත්‍ර ගීතෙන් පස්සේ අපි අපේ අද විශේෂ කෑමක් සකස් කරන්න සූදානම් වෙලා ඉන්නවා සිකුරාදා නුගසෙවණේ. වරුන් සංදීප් අපි ගීතයට යොමු වෙමු. කොමටද උපමා ඉතිහාසයේඋන් ප්‍රේමවන්තින්කින් කු
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන් එම කොනක් නැති ආකාසේ තරුපායා එනසේමා හිමක් කිමක් නැති පෙම් හදවත් තුල පෙම් සිතුවිලි පෝමා උපේ සිනාළඟ සිත නැවතුනෝතා ඔබේ කතාළඟ නිත නැවතුනෝදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේ